අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය කියන සම්මුතියට ශ්‍රී ලංකාව පාර්ශ්වය. ඉසේ පාර්ශ්වය පිළිබඳ නීතියෙන් 1978 අපේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට මෙම සම්මුතියේ යම් යම් කොටස් ඇතුළත් වෙලා තියෙනවා. උදාහරණයකට භාෂණීය නිදහස යම් යම් සාධාරණත්වය පිළිබඳ අයිතිවාසිකම් අත්නොමතික ලෙස අතරන් ගොඩ ගැනීම සිදු කිරීම පහර දීම වලට ලක්මු වීමේ ඒ වගේ අයිතිවාසිකම් ගන්නවා තේ රජය විසින් පියාගෙන තියෙනවා මේ සම්මුතියේ තියෙනවා. නමුත් සමහර අයිති මේ සම්මුතියේ තියෙන පියාගෙන තිබුණා වුණේ නැහැ. 2006 දී සිංහ රාජා ඉදිරිව නීතිපති කියලා නඩුවක තීන්දුවක් හේතුවෙන් මේ ශ්‍රී ලංකාව අත්සන් කරලා තියෙන සම්මුතියට ශ්‍රී ලංකාව තුල බලපෑම් කිරීමේ ගැටලුවක් ඇති වුණා. ඒ ගැටලුව හේතුවෙන් තමයි 2007 වර්ෂයේදී අර ව්‍යවස්ථානුකූලව පිළිඅරගෙන නැති සම්මුතියට බලපෑම් කිරීම සඳහා මේ 2007 දී අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය පන්තිකට පාර්ති සම්මුතු. දැන් මේ 53 වෙනි වගන්තියේ තියෙනවා මේ දවස්වල මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරවන්න හේතුණු වගන්තිය. මේ වගන්තිය තමයි ද්වේෂය පැතිරවීම කියන අපරාධමය වරද. මේ අපරාධමය වරද තියෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු අන්තර්ජාතික සම්මුතියේ 20 වගන්තිය. මේ 20 වෙනි වගන්තිය කියන වගන්තිය පැහැදිලිව දක්වා තියෙනවා කිසියම් හෝ පුද්ගලයේ ආගමික, ජාතික හෝ ජාතීන් අතර වෛරය පැතිරවීමේ අරමුණින් යම් කිසි ආකාරයක වෙනස් කොට සැලකීමක්, ද්වේෂයකට ලක් කිරීමක් හෝ වයලන්ස් එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩත්වයට පැතිරවීමක් සිදු කරනවා නම් ඒ අවස්ථාවන්ෙදී අපරාධමය වරදක් කරනවා කියලා. දැන් මේ වගන්තිය දිහා අපි බලුවොත් මුලින්ම අපි කල්පනා කරලා බලන්න ඕන දේ තමයි මොනවද මේ වගන්තියෙන් අපි නවත්තන්න හදන්නේ. මේ වගන්තියෙන් නවත්තන්න හදන්නේ තාමත් පැහැදිලිව ජාතීන් අතර, ආගම් අතර, ජාතියක් අතර වෛරය පැතිරවීම. ඒ කියන්නේ වෛරය පතුරවන්න යම් කිසි පෙළඹවීමක් සිදු කිරීම තමයි වරද. උදාහරණයක් ඇටියට කියනවා මම යම් කිසි ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයේ හේතුවෙන් මේ අහගෙන ඉන්න අය ප්‍රකෝපකාරී වෙනවා. තවත් ජාතියකට හෝ ආගමකට අයත් පුද්ගලයින් හෝ ජාතියකට අයත් පුද්ගලයින් නම්ට ගිහිල්ලා හිංසනයක් හානියක් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවල වැඩකරවීමට තමයි මේ නීතිය තියෙන්නේ. මේ නීතිය කිසියම් හෝ අවස්ථාවක බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයින් දෙන භාෂණීය නිදහස සීමා කරන්න. අවශ්‍ය වෙලා තියෙන භාෂණීය නිදහසට සීමා කිරීමක් ලැබෙන්නේ මේ ආකාරයෙන් කටයුතු කිරීමක් තුළදී පමණයි. එහෙම නැතුව අනවශ්‍ය ලෙස සීමා කිරීමක් පැවැත්වීම නෙමෙයි මේ ආරම්භය. ඉතින් අපි බලන්න ඕනේ මේ ලංකාව තුළ මේ ක්‍රියාත්මක වෙමින් තියෙන ගැටළු සහගත තත්ත්වය. ලංකාව තුළ මේ ක්‍රියාත්මක කිරීමෙන් තියෙන ගැටළු සහගත තත්ත්වය තමයි මේ වගන්තිය යටතේ නඩුකවරීමක් කරන්නේ මහාධිකරණයට සුවිශේෂී කර්ම හැර මත හැර ලබා දීමේ ප්‍රතිපාදනයක් නැහැ. එතකොට තමයි දැඩි වරදක් ලෙස සලකන දෙයක් ඒක. ඒ කියන්නේ මහේස්ත්‍රාතු සල්ලිකට ගියොත් අප ලබා ගන්න බැහැ කාටවත්. පොලිසියෙන් විභාගතාවක් ඉදිරිපත් කළොත් යම් කිසි අපරාධමය වරදක් කියලා දෙනවා මහේස්ත්‍රාතුරයට බැහැ අප ලබා දෙන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ඉතාමත් වැදගත් වෙනවා මේ නීතිය පැහැදිලිව අපි තියෙනවා. මෑත කාලීන නඩු තීන්දුවක් තියෙනවා. ඒ නඩු තීන්දුව අනුව අපලබාදීමේ තීන්දුව. ඒ තීන්දුවට අනුව ඉතාම පැහැදිලි කාගවත් හිත්‍රිද වීමක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මේ නීතියෙන් පැහැදිලිව බලාපොරොත්තු වෙන්නේ තමන් කරන ප්‍රකාශයක් නිසා තවත් පුද්ගලයෙක් පිළිඳ වෙනවා නම් ද්වේෂයෙන් කටයුතු කරන්න, ප්‍රචණ්ඩත්වයට නැඹුරු වෙන්න හෝ වෙනස් කොට සැලකීමක් සිදු කරන්න, අන්න ඒ වගේ පෙළඹවීමක් සිදු කරන ප්‍රකාශයක් සිදු කිරීම තමයි මෙතෙන්දී වැළැක්වීමේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි තේරුම් ගත යුතු එයයි ඒ ආකාරයෙන් මොන ප්‍රකාශයක් නැවැත්වීමට කිසියම්ම හෝ අයිතියක් කාටවත් නැහැ.
මොකද අපේ රටේ ව්‍යවස්ථාවෙන් භාෂණීය නිදහස ලබා දීලා තියෙන නිසා. ඉතින් ඒක තමයි මේ පනත අර්ථ නිරූපණය කිරීමේදී ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතීන් අතර ජාතීන් ජාතියක් අතර හෝ ආගම් අතර වෛරය වපුරවන්නට එහෙම නැත්නම් පිළිමවීම වෛරය වෙපරිම පිළිමවීමට යම් කිසි ප්‍රකාශයක් සිදු කිරීමයි අපි සීමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නොවන කිසිම ප්‍රකාශයක් මේ යටතේ නඩු බැවීමක් කරන්න බැහැ. අවාසනාවකට මම ඉස්සෙල්ල කිව්වා වගේ අප ලබා දීමේ සීමාවන් තියෙන හින්දා පොලිසිය එම නීතිය අවබෝධ කරගන්න තමයි බොහෝ අවස්ථාවලදී පටන් ඉන්නේ. ඒක නිසා තේරුම් ගත යුතු දේ තමයි මේ ICCPR පනත තුනිය වදන් දෙය කියන්නේ කොබඩත් අයියෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අනිත් දේ තමයි පොලිසියට අවබෝධ කරගන්න බැන්නම් දැන් මේ මෑතකදී කියන්න තියෙන නිසා මම අවබෝධ කරගන්න සීමාවක් ඕ අවසන් නැවතීමේ පිටක් තියාගන්න පුළුවන් වෙනවා කියන එක තමයි මගේ මතය. යම් හේකින් මේ ආකාරයෙන් පොලිසිය දිගින් දිගටම කටයුතු කරනවා නම් පුද්ගලයන්ගේ මූලිකයි තවස්කම් කඩ කරනවා නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිපති නම්කරණය මාසින් කරන්න පුළුවන්. ඒ වගේ තමයි අත්නොමතික වත්තරංගුවට අරගෙන මේ ආකාරයෙන් අප ලබා ගන්න හැකි වරදක් සම්බන්ධයෙන් විමාන බන්ධනාගාරයට පත් වෙනවා. ඒ පුද්ගලයන්ට වන්දි ලබා ගැනීමට අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පුද්ගලිකව නඩුපවර ගන්න අයිතියක් තියෙන බව තමයි මගේ මතය. මම හිතන්නේ තේරුම් ගත යුතු වැදගත් දේ තමයි මේකෙන්. පළවෙනි දේ මේ තුන්වෙනි වගන්තියට හැමදේ අපි කරන හැම ප්‍රකාශයක්ම වැටෙන්නේ. අපි කරන ප්‍රකාශයක් නිසා යම් පුද්ගලයෙක් පිළිඹෙනවා නම් ප්‍රචණ්ඩත්වයට එදෙනවා. යම් පුද්ගලයෙක් යම් කිසි වෙනස්කම්කට සැලකීමට පුරුදු වෙනවා නම් පිළිඹ වෙනවා නම් අනිමි අවස්ථාවක් විතරයි ගන්න පුළුවන්. ඒක හාස්‍යයට ලක් කරලා ඉනාවෙන විහිළුවක් නම් කවදාවත් ඒක මේ වගන්තියේ ප්‍රතිපාදනයට වැටෙන්නේ නැහැ. ඒක පොලිසියට නීති අවබෝධය. අපි මේක තමයි මේ අවස්ථාවේදී තේරුම් ගන්න ඉතාමත් වැදගත්.